අදටත් අපි දන්නේ නෑ මේ සරත් නිශාන්ත ඇමතුමාගේ මරණය සැලසුම් සහගත මිනිමැරුවක්ද සාමාන්‍යයෙන් අනතුරකින් පත්වෙච්ච මිනිමැරුමක්ද කියන එක ගැන තාමත් සැකයක් තියෙනවා. ඒ සැකය එතුමාගේ බිරිඳට තියෙන නිසා තමයි බිරිඳ ගිහිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ. ඒ වගේම අපි දැක්කා සමාජ මාධ්‍යයේ මේ සම්බන්ධව කතිකාවක් ඇති වුණා විතරක් නෙමෙයි මරණයට ආපු කීප දෙනෙකුත් මේ කතිකාව ඉදිරිපත් කරනවා අපි දැක්කා. ඒ නිසා මේ උත්තරදී සභාවේදී මම මතක් කරන්න කැමතියි පළවෙනි දේ තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දාපු පැමිණිල්ල ඉක්මනින් විභාග කරලා. එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ කවුද කින්ද බන්ද කියලා හොයලා ඔවුන්ට නීති හමුවට ගෙනල්ලා දඬුවම් පමනන එක. ඒක අනිවාර්යෙන් කළ යුතුයි. අපි දන්නවා සනත් නිශාන්ත ඇමතිතුමා 225ටම සමාජ මාධ්‍ය හරහා කළු චරිත බවට පත් කරලා සුළුතරයක් සුදු චරිත බවට පත් කරන මෙහෙයුමක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. පාර්ලිමේන්තුව ඇතුළේ බැලුවොත් නම් 225න් 3 දෙනෙක් සුදු චරිත. අනිත් ඔක්කොම කළු චරිත. දැන් 225ම හොඳ නෑ කියලා 225 ඇතුළේ ඉන්න ඇත් කියනවා. එහෙම ගෙවලනකොට ඔහුත් ඒක ඇතුළේ ඉන්නවා. ඉතින් මේ රැල්ලට ඉතාමත්ම ඉහලින් අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රටක් බේරගත්ත රටේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න උරුමය උපන් නූපන් මේ රටේ ඉන්න ජනතාවට නිදහසේ උස්ම ගන්න අවස්ථා ලබා දුන්න නායකයෙක්. අපි දැක්කා ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ පටන් ගත්තාම දේශපාලන විසාන ගණනාවක් ත්‍රස්තවාදීන්ට ගොදුරු වුණා. ඒ වගේම විවිධ අවස්ථාද විවිධ අන්දමින් දේශපාලඥයෝ ඝාතනයට ලක්වෙච්ච අවස්ථා අපි දැක්කා. එනිසා මේ සුළුතරයක් හිතනවා 103ක් හිතනවා 97ම සනත් නිශාන්ත මැතිතුමා වගේ මැරුණොත් හොඳයි කියලා හිතන ඇත් ඉන්නවා. ඔවුන් විතරයි දේශපාලනය කළ යුත්තේ, ඔවුන් විතරයි මේ රටේ ජීවත් විය යුත්තේ, ඔවුන්ට විතරයි මේ රට පාලනය කරන්න පුළුවන් කියලා හිතන 103ක සමාජයක් හිටියා. ඔවුන් තමයි මේ රැල්ල නිර්මාණය කරලා තියෙන්නේ. රවුෆ් හකීම් ඇමතිතුමා කිව්වා සනත් නිශාන්ත ඇමතිතුමා ඒ සමාජයට පෙනුන පුද්ගලයා නෙමෙයි සනත් නිශාන්ත ඇමතිතුමා ඇතුලේ තිබුණේ කියලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් ඒකම තමයි කිව්වේ. ඔහුට තිබුණ සුන්දර හදවතක්. ඔහු ජේෂ්ඨයන්ට ගරු කරන්න දැනගත්ත පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු දෙනාට. ඒක තමයි රවුෆ් හකීම් ඇමතිතුමා ගාඩ කියලා තියෙන ඔබතුමා ජේෂ්ඨයෙක් සර් කියලා කතා කරුවා. කතා කරලා කිව්වා ඔබතුමා මෙතන ඇවිල්ලා මෙයා වෙන්න එපා. ඔබතුමාට හිමිතැන ඉන්න. ඒ කියන්නේ ඔහුට හොඳ නෑ කියන එකයි ඔයතුමා කියලා තියෙන්නේ. ඒ වගේම විවිධ අවස්ථාවල සාක්කියක් රවුෆ් හකීම් ඇමතිතුමා විපක්ෂයේ හිටියත් රවුෆ් හකීම් ඇමතිතුමාට උදව් කළ යුතු අවස්ථාවේදී එතුමා උදව් කරලා තියෙනවා. හැබැයි කොහොමද මේ වගේ සුන්දර මිනිස්සෙක්ගේ චරිතය කළුවට පෙන්වන්නේ? අපරාධකාරයෙක් මුණන් නොකිව්වේ, මංකොල්ලකාරයෙක්, දූෂිතයෙක්, හොරෙක්, මේව තමයි සරත් නිශාන්ත ඇමතිතුමාට කිව්වා. අන්තිමට කිව්වා ඒ දිස්ත්‍රික්කයේ ඉන්න 103 කිව්වා පුත්‍රන් දිස්ත්‍රික්කයේ ඉන්නේ බූරුව තමයි මෙයා වේවලා තියෙන්නේ කියලා. මුළු දිස්ත්‍රික්කෙම 94ම අගෞරවය කෙරුවා. එතුමාට පන්න බහර දුන්නා. නින්දා අපහාස කෙරුවා.
මැරෙන් ඉස්සෙල්ලත් කෙරුවා මරුණෙන් පස්සෙත් කෙරුවා මරණයෙන් ඉස්සෙල්ලත් කෙරුවා ජීවත් වෙලා ඉද්දී මරණයෙන් පස්සෙත් කෙරුවා දැන් බිරිඳටත් නින්දා පහස කරනවා මේ සමාජය සමහරුම උගත්තු කියලා පෙන්නන කොළඹ කියලා පෙන්නන ඒ සමාජය පෙන්වුවේ සනාත් නිශාන්ත කියන්නේ පාර්ලිමේන්තුවේ සිටිය යුතු සිටිය නැති පුද්ගලෙක් හැටියට තමයි පෙන්වන්නේ. ਉਹ සුදුසු නැහැ. ਉਹ දේශපාලකෙක් හැටියට සුදුසු නැහැ. ਉਹගේ චරිතය හොඳ නැහැ. කියලා මතයක් ගොඩ නගන්න හැදුවා. හැබැයි සනාත් නිශාන්ත ඇමතුමා කවුද කියන එක ਉਹ මරණයටපත් වුණාන් පස්සේ මේ රටේ බහුතරය ජනතාව දැනගත්තා. එතුමගේ මරණය අහපු වෙලාවෙ ඉඳලා නිදාගෙන හිටපු ඇඳුම් වලින් තමයි සමහර මිනිස්සු ආවේ රාගමට. කෙලේ ගුණය දක්වන්න ආවේ. එක පැත්තකින් අර කුලි හේවායෝ සල්ලි වලට පෝස්ට් හදන සල්ලි වලට කමෙන් දාන අය උදේ හතරමාර වෙද්දි ගහන්න පටන් ගත්තා. මරණයට නිඳා පාස කෙරුවා. මරණය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරලා පෝස්ටයක් දාන්න අයටත් නිඳා පාස කෙරුවා. තමන්ගේ නායකයා මරුණාම ශෝකේවත් ප්‍රකාශ කරන්න දුන්නේ නැහැ. ඒ ශෝකේ ප්‍රකාශ කරන එක වදාපු අම්මලා තාත්තලාටත් බයින්න පටන් ගත්තා. දෙමව්පියන්ට. එමයි හැසිරුණේ. හැබැයි සනත් නිශාන්ත ඇමතිතුමා පිටිපස්සේ හිටපු ඒ ජනතාව පසුබට වුණේ නැහැ. පෝස්ට් එක එකින් දෙකින් පටන් අරන් දහස් කරන Facebook එකේ සමාජ මාධ්‍යයේ ජනතා ඉදිරිපත් කරන්න පටන් ගත්තා. ඔවුන්ට ඇත්ති වෙන්න බයිනෝ. මම අදත් ගෙනා බර ගානක් ඔහුට කරපු නිඳා අපහස දාපුවාට කරපු නිඳා අපහස. හැබැයි සනත් නිශාන්ත ඇමතිතුමාගේ දේහයට ඒ නායකයාට කෙලෙහිගුණේ දා ජනතාව එතුමා කරපු සේවයට එතුමාගේ දින ආදරණීය හදවතට එතුමාගේ තිබිච්ච මනුස්සකමට එතුමාට ඇවිල්ලා ගෞරවය දක්වන්න ආවා. අන්තිමට 103 Facebook කුලී හේවායෝ ටික බුදිය ගත්තා. මේක අපි තේරුම් ගන්න ඕනේ. දැන් මරණයෙන් පස්සෙත් මම දැක්කා කියනවා මේ ආව සෙනග මෙතුමා 80,000 ඡන්ද ගත්තා 110,000ක් ආවත් 8,000යි ගණන් හදනවා. දැන් ගණන් හදලා ආව ජනතාවට තපහස කරන්න හදනවා. එනිසා මේක අපි කල්පනා කරන්න ඕනේ. සනාත් නිශාන් ඇමතිතුමා කියන්නේ එතුමා මිනිස්සුන්ට සැබෑ ලෙස සේවය කරපු දේශපාලකෙක්. තමන්ට ලැබුණු තනතුරෙන් උපරිමන්දමින් ජනතාවට සේවය කරපු ජනනායකයෙක්. මට කල්පිටියේ හිතවතෙක් මට කතා කෙරුවා. කතා කර බොහොම කනගාටුවෙන් එතුමා ඇඬුවා. එතුමා කිව්වා අපිට මේ හිටපු උස ගහ මට පස්සේ තමයි තේරුනේ උස ගහ තමයි අපිට නැති වුනේ කියලා. ඔවුන් මුස්ලිම් ජාතිකයෙක්. උස ගහ නැති වුනේ ඇමතිතුමා කියලා කිව්වා. පුදුම මනුස්සකමක් තියෙන ටෙලිෆෝන් එකක් කෝල් එකක් ගත්තාම ආන්ස කරලා ඒ ප්‍රශ්නේ ඒ වෙලාවේ විසඳුම් දෙනවා. ඒ වගේම එතුමගේ දිවිච්ච දර්ශනය සහ එතුමගේ තිබුණ මනුස්සකම තමයි රට බේරගත්ත නායකයෙකුෙන් පෙනී හිටියා. නිවැරදි යන හිටගත්තා. හිරගෙදර පෙන්නද්දි එතුමා නිවැරදි යන හිටගත්තා. 2015 පාර්ලිමේන්තුවට ඇවිල්ලා හිරගෙවල් පෙන්නද්දි පක්ෂවල සමාජිකත්වය තහනම් කළ මන්ත්‍රීකම් නැති කරනවා කියනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මම දැන් එතුමාට තමයි මම දැන් ඉස්සෙල්ලාම විනය පරීක්ෂණයකුත් තියන්න කටයුතු කරේ මට මතක හැටියට. එතුමා නිවර්දිය කෙලින් හිටගත්තා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පෙනී හිටියා. පක්ෂය හදද්දී එකට දරදිය ඇද්දා. ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් පෙනී හිටියා. පාර්ලිමේන්තුවේ සටනක් තිබුණා. ඒ සටන තීන දෙන කෙලින් හිටගත්තා. අරගලයේද ඒ හැම ප්‍රශ්නකෙදම එතුමා කෙලින් හිටගත්ත කවදාක්වත් ඉස්සරට තිබිච්ච පය පස්සට තිබිච්ච නැති නායකයෙක්. දේශපාලන නායකයෙක් වුණාම නිර්භීතකම තියෙන්න ඕනේ.
ඒ නිර්භීතකම පෙන්නවා. ඒ නිර්භීතකම දකින්න අකමැති අය තමයි අර Facebook එකෙන් එතුමට පහර දුන්නේ. හැබැයි එතුමා ඒවා ඔක්කොම ගත්තේ බොහොම විනෝදයෙන්. එතුම අපි ළඟ ඉන්නකොට එතුමා Facebook එකේ දාරගෙන ඕම් මන් දැන් මේ post එක දානවා. මේ post එක දාපුවාම ඇමතුමා බලන්න මට ගහන ගැහිල්ල. එතුමාගේ වචලෙන් කියනවා එතුමා මහා ආතල් එකක් ගත්තේ.